හිතවත් සෞර්ධයනය අද 2023 වසරේ වෙසක් මස පුර පසළොස්වක පෝය දවස ඉතින් බොහොම කාලයකට පස්සේ බොහොමයක් බෞද්ධයෝ අද ඉතාම යුසුලුව මේ බෞද්ධ සැරසිලි වලට යොමු වෙලා තියෙනවා. ඉතින් මමටත් හිතුණා අද ටිකක් අමුතු විදිහේ වෙනස් විදිහේ වෙසක් සැරසිල්ලක් කරන්න ඕනේ කියලා අද සෞර්ධයනය මම කියලා දෙන්න යන්නේ මේ ත්‍රිකෝණමිතික ශ්‍රිත භාවිතා කරලා ආයෝගේම ද්‍රවීය ඛණ්ඩාංක පද්ධතිය භාවිතා කරලා ඉතාම ලස්සන බුදුරැස්මාලාව කොහොමද හදන්නේ කියලා පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ ගණිතයේ තියෙන රසය මත කිරීමත් අද මේ වෙසක් දවසේ ඒ සඳහා පුංචි ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමටත් මේ කාරණා දෙකම ඇසුරින් සෞර්ධිනේ මගේ නම රුචිර විජේසේන මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් මම නිතරම හිතන දෙයක් තමයි මේ ගණිතය විද්‍යාව දර්ශනවාදී මේ සංකල්පයන්ගේ පැතිර යාම අතිශය වැදගත් අපිට රටක් විදිහට ඉස්සරහට යන්න කියලා. ඉතින් අද මේ ගණිතය භාවිතා කරලා ගණිතයේ රසය මතු කරන ගමන් අපි බොහෝ දෙනෙක් ගෞරව කරන බුදුරජාන් වහන්සේ වෙනුවෙන් අර පුංචි සැරසිල්ලකින් ලස්සන ප්‍රකාශනයක් කිරීම සඳහා මේ වීඩියෝ එක භාවිතා කරනවා. ඉතින් මම හිතන ඔබ මේක රසවිඳීවි. හරි, අපි මේ කතාවේ තව මූලික තැනකින් පටන් ගමු. මේ ඔබ දකින්නේ ඛණ්ඩාංග තලයක්. ඛණ්ඩාංග තලයක් කියලා කියන්නේ ඕනෑම තලයක් මත තියෙන ලක්ෂයක් අපිට යම්කිසි ආකාරයකට නිරූපණය කරන්න පුළුවන් පද්ධතියක්. මේ ඔබ දකින ඛණ්ඩාංග තලයට කියන්නේ කාටසියානු ඛණ්ඩාංග තලය කියලා. ඒ කියන්නේ තිරස් සහ සිරස් අක්ෂ. අපි සාමාන්‍යයෙන් කියන්නේ x සහ y විදියට. ඒ විදියට අපිට ලක්ෂයක් ඕනම ලක්ෂයක් මේ තලය මත තියෙන ඕනම ලක්ෂයක් අපිට නිරූපණය කරන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි ගමු 2-5 කියන ලක්ෂය. අපි නිරූපණය කරොත් අපි පෙන්වන්නේ ඇත්තටම x අක්ෂය මත ඒකක 2කුත් y අක්ෂය මත ඒකක 5කුත් අපි ගමන් කරපු තැන තමයි අපිට a කියන ලක්ෂය හම්බෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපිට ඕන තරම් මේ තුල ලක්ෂ ලකුණු කිරීමේ හැකියාව තියෙනවා. අපි බලමු 1-3 කියන ලක්ෂය. x අක්ෂය මත ඒකක 1යි y අක්ෂය මත ඒකක 3යි. ඒ වගේම අපිට ඍණ දිශාවට උනත් ලක්ෂ ලකුණු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගමු ඍණ 1 කියන ලක්ෂය. දැන් උගලන්ට පේනවා x අක්ෂය මත ඍණ දිශාවට ඒකක 1කුත් y අක්ෂය මත ඍණ දිශාවට ඒකක 1කුත් ගිය තැන අපිට c කියන ලක්ෂය හම්බෙනවා. කාටසියානු ඛණ්ඩාංග තලයේ අපිට පුළුවන් ඇත්තටම ලක්ෂ ලකුණු කරනවට වඩා මේ ලක්ෂ අතර තියෙන විවිධ සම්බන්ධතා වුණත් පෙන්වන්න. දැන් උදාහරණයක් විදිහට අපි ලියනවා මෙහෙම y සමානයි 2 x + 1. අපි මෙහෙම ලිව්වොත් අපි මේ කියන්නේ මේ ඛණ්ඩාංක අතර තියෙන යම්කිසි සම්බන්ධතාවයක්. ඒ කියන්නේ x අරගෙන x ගේ අගය අරගෙන ඒක දෙකෙන් වැඩි කරන්න. ඊට පස්සේ ඒකට එකක් එකතු කරන්න. එහෙම එකතු කර තැන ඔබට y හම්බෙනවා කියන අදහස අපිට දෙන්න පුළුවන්. අපි මේවට කියනවා මේ පරාමිතීන් අතර තියෙන යම්කිසි සම්බන්ධතා පෙන්වන නිරූපණයක්. මේ සමහර මේ වගේ නිරූපණ වලට අපිට කියන්න පුළුවන් ශ්‍රිත කියලා. ශ්‍රිත ෆන්ක්ෂන්ස්. ඒතර ඕගලන්ට පේනවා අර අපි කලින් ලකුණු කරපු ලක්ෂ 3ම ඇත්තරම මේ කියපු සම්බන්ධතාවය නිරූපණය කරන පද්ධතිය. දැන් ශ්‍රිතවල විවිධ ආකාර තියෙනවා. සරල ශ්‍රිතයක් ගන්න පුළුවන්. අපි දැන් මේ ඔබ දැක්කේ අපි කියනවා ලීනියර් ෆන්ක්ෂන්. එහෙම නැත්නම් රේඛීය ශ්‍රිතයක්. එහෙම නැත්නම් සෙකන්ඩ් ඕඩර් ෆන්ක්ෂන්ස්. අපි ගමු y සමානයි x වල වර්ගය ධන 1 කියලා අපි ශ්‍රිතයක් ලකුණු කරොත් එතනදී අපි කියන්නේ x වල අගය ගන්න ඒක වර්ග කරන්න ඒකට එකක් එකතු කරොත් ඔබට y හම්බෙනවා කියන තැන. මේ තියෙන්නේ ඒ වගේ ශ්‍රිතයක්. ඉතින් මේවට අපි කියනවා වර්ගජ ශ්‍රිත. මේක පැරබෝලා එකක්. ඒ විතරක් නෙමෙයි අපිට පුළුවන් ඛණ්ඩාංග තලය මත ත්‍රිකෝණමිතික ශ්‍රිත පවා ලකුණු කරලා පෙන්නන්න. දැන් උදාහරණයක් විදිහට මම ලියනවා y සමානයි sin x ධන 1 කියලා. එහෙනම් මේ කියන්නේ මොකක්ද? x වල අගය අරගෙන ඒකේ sin අගය ගන්න. ත්‍රිකෝණමිතික sin අගය. ඒකට එකක් එකතු කරන්න. ඒ එකතු කරපු තැන ඔබට y හම්බෙනවා. එහෙනම් උංගලන්ට පේනවා විවිධ ආකාර ශ්‍රිත අපිට කාටසියානු ඛණ්ඩාංග තලයක් මත ලකුණු කරලා පෙන්වන්න පුළුවන්. ගණිතයේදී අපිට හම්බෙන එකම ඛණ්ඩාංග පද්ධතිය කාටසියානු ඛණ්ඩාංග පද්ධතිය විතරක් නෙමෙයි. මේ ඔබ දකින්නේ ද්‍රවීය ඛණ්ඩාංග. එමෙ නැත්තම් පෝල කෝඩිනේට්ස් කියන ඛණ්ඩාංග පද්ධතිය. ද්‍රවීය ඛණ්ඩාංග පද්ධතියේදී අපි ලක්ෂයක් නිරූපණය කරන්නේ xy විදිහට නෙමෙයි. r θ විදිහට. r කියලා කියන්නේ මූල ලක්ෂයේ ඉඳලා ඒ ලක්ෂයට තියෙන දුර. θ කියලා තියෙන්නේ ඒ සඳහා තියෙන කෝණය. දැන් උදාහරණයක් විදිහට මම මේ ඛණ්ඩාංග තලය තුල මට පුළුවන් 3.30 කියන ලක්ෂය ලකුණු කරන්න. 3.30 කියන ලක්ෂය ඔබට හම් වෙන්නේ මූල ලක්ෂයේ ඉඳලා ඒකක 3ක් දුරිනුත්
අංශක 30ක කෝණයක් මතු කරන අවස්ථාවේ. ඒ විතරක් නෙමෙයි. මට පුළුවන් විවිධ ආකාරවල ලක්ෂ මේ තුන ලකුණු කරන්න. 5 අංශක 45. ඔබට හම් වෙන්නේ හරියටම මූල ලක්ෂයේ ඉඳලා ඒකක 5ක් දුරිනුත් අංශක 45ක කෝණයකට. හරි. අපි තව ලක්ෂයක් බලමු. හිතන්න ලක්ෂයක් ගැන ඒකක 7ක් ඈතින් තියෙන ඒ වගේම අංශක 345ක් ඈතින් තියෙන කෝණයක් සාධන ලක්ෂයක් ගැන. ඔයගලන්ට පේනවා. එහෙනම් ඒ ලක්ෂය අපිට හම් වෙන්නේ මෙන්න මේ ස්ථානයේ. ඔයගලන්ට පේනවා මූල ලක්ෂයේ ඉඳලා ඒකක 7ක් ඈතින් ඒ වගේම අංශක 345ක කෝණයක් හදන ස්ථානයේදී තමයි අපිට මේක හම් වෙන්නේ. හරි. අපි තවත් ලක්ෂයක් ගැන හිතමු. හිතන්න ලක්ෂයක් අපිට හම් වෙනවා ඒකක 4ක් ඈතින් තියෙන අංශක 385ක් කෝණයක් හදන. දැන් ඕගලන්ට පේනවා මම ඒ විදිහට දුන්නොත් අංශක 385ක් කියලා දුන්නොත් ඇත්තටම ඒ ලක්ෂය වෙන මොකක්වත් නෙමේ. ඒක අපිට ලියන්න පුළුවන් 4 අංශක 25 කියලා. මොකද ඕගොල්ලෝ දන්නවා කේන්ද්‍රයක් වටා තියෙන සම්පූර්ණ කෝණය වෙල අගය 360 වෙන්න ඕනේ. ඊට වඩා වැඩි වුණොත් නැවත ඔබ එන්නේ අර කලින් තිබුණු තැනටම තමයි. එහෙනම් මේ විදිහට පෝල කෝඩිනේට්ස් පද්ධතිය අපිට අඳුර ගන්න පුළුවන්. දැන් එතකොට කෙනෙක්ට අහන්න පුළුවන් දෙයක් තමයි ද්‍රව්‍ය ඛණ්ඩාංක අපි මොකටද පාවිච්චි කරන්නේ? අපිට කාටසියානු ඛණ්ඩාංක තියෙනවානේ. ඒක හරි ලේසියිනේ කියලා. නමුත් එහෙම නෑ. ප්‍රායෝගිකව ගත්තාම ගොඩාක් අවස්ථා එදෙනවා අපිට ද්‍රව්‍ය ඛණ්ඩාංක භාවිතා කිරීම පාසුයි කාටසියානු ඛණ්ඩාංක වලට වඩා. උදාහරණයක් විදිහට හිතන්න නාවික හරි එහෙම නැත්නම් මේ ගුවන් යානාවල ගමන විස්තර කිරීම. ඔයගොල්ලෝ සමානලට දැකලත් ඇති රේඩාර් තිරයන් වල ගොඩාක් වෙලාවට තියෙන්නේ ද්‍රව්‍ය ඛණ්ඩාංක. හිතන්න ගුවන් යානයක ස්ථානය අපිට දෙන්න පුළුවන් නම් මේ අපි ඉන්න ස්ථානයේ මූල ලක්ෂයට සාපේක්ෂව මෙච්චර දුරකින් මෙච්චර කෝණයකින් කියලා ඒක තීරුම් ගැනීම පහසුයි XY විදිහට මෙතන තියනවා කියලා කියනට වඩා. ඒ විතරක් නෙමෙයි නැවක් ගැන හිතුවොත් නැවක් මේ ස්ථානයේ ඉඳලා මේ කිලෝමීටර් මෙච්චර දුරකින් මෙච්චර මේ කෝණයකින් තියනවා කියලා අපිට දැන් කීම ඒක පහසුයි තීරුම් ගන්න. කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් XY ඛණ්ඩාංක තලයේ මෙතන තියනවා කියලා කිව්වට එහෙම එකපාර තේරුම් ගන්න අමාරුයි. ඒ විතරක් නෙමෙයි හිතන්න රොබෝ පද්ධති. මේ මම කියන්නේ සාමාන්‍ය මේ බහුලව භාවිතා වෙන අවස්ථා. රොබෝ පද්ධතියකට අපිට රොබෝ කෙනෙක්ට කියන්න පුළුවන් ඔයා ඉන්න ස්ථානයේ ඉඳලා මේ යුනිට්ස් 7ක් ඈතින් අංශක 30ක කෝණයකින් ස්ථානයකට ගමන් කරන්න. කීම එක කියන එක පහසුයි XY ඛණ්ඩාංක තලයේ මෙතෙන්ට යනවා කියනට වඩා. ඒ විතරක් නෙමෙයි ඇස්ට්‍රොනොමි ගත්තාම හිතන්න ටෙලස්කෝප් එකක් මට තරුවක් දෙසට හරවන්න ඕනේ. එතකොට ත්‍රිමාන පෝල කෝඩිනේට්ස් එහෙම නැත්නම් ත්‍රිමාන ද්‍රව්‍ය ඛණ්ඩාංක අපිට භාවිත කරන්න පුළුවන්. ටෙලස්කෝප් එක මෙන්න මෙච්චර ඇංගල් එකකින් මේ සිරස්තලයේ මෙච්චර ඇංගල් එකකිනුත් තිරස්තලයේ මෙච්චර ඇංගල් එකකුත් හරවුවාම ඔයගලන්ට මේ තරුවට යන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ ඒ කෝඩිනේට්ස් දීම අපිට පහසුවෙන් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි යුද්ධමය කටයුතු වලදී ඉතින් කාලතුවක් වක් ඉල්ල කරනකොට යම් කිසි ස්ථානයකට ද්‍රව්‍ය ඛණ්ඩාංක ගොඩාක් පහසුයි XY ස්ථානයට මේ කාලතුවක්කේ මේ බටේ මේ යොමු කරනවා කියනට වඩා. ඉතින් ඔය වගේ ගොඩාක් අවස්ථා ද්‍රව්‍ය ඛණ්ඩාංකවල යෙදීම් විදියට තියෙනවා. ඒ වගේම අපි කතා කරා කාටසියානු ඛණ්ඩාංක තලයේ ශ්‍රිත පිළිබඳව. ඒ වගේම අපිට පුළුවන් ද්‍රව්‍ය ඛණ්ඩාංක තුලත් මේ වගේම පරාමිතීන් අතර සම්බන්ධතා පෙන්වන්න. උදාහරණයට හිතන්න y මම ලියනවා මේ වගේ ශ්‍රිතයක් r සමානයි 3. r සමානයි 3 කියලා මම ශ්‍රිතයක් ලිව්වොත් ඒකේ ද්‍රව්‍ය ඛණ්ඩාංකවල නිරූපණය තමයි මූල ලක්ෂයේ ඉඳලා ඒකක 3ක් ඈතින් තියෙන වෘත්තයක ස්වරූපය. ඒ විතරක් නෙමෙයි. දැන් මට පුළුවන් ඊට වඩා ටිකක් කොම්ප්ලිකේටඩ් එහෙම නැත්නම් ටිකක් සංකීර්ණ ශ්‍රිතයක් ලියන්න. දැන් අපි හිතමු R සමානයි 2 තේටා ධන 1 කියලා මම ශ්‍රිතයක් ලිව්වොත් ඔයගලන්ට පේනවා මේ සර්පිලයක නිරූපණයක්. එනම් ද්‍රව්‍ය ඛණ්ඩාංක වලත් අපිට මේ වගේ මේ සම්බන්ධතාවල ලිවීමේ හැකියාවක් තියෙනවා. අපි අර කලින් ලිව්වා වගේ අපි බලමු සයින් ශ්‍රිතයකුත් ලියන්න. R සමානයි සයින් තේටා ප්ලස් 1. මේ මල්ටි ශ්‍රිතයක් ලිව්වොත් ඔයගලන්ට පේනවා මෙහි නිරූපණයත් අපිට ද්‍රව්‍ය ඛණ්ඩාංක තුල දකින්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනවා මේ දැන් මම ලිව්වේ මේ ඔරෙන්ජ් පාටෙන් ඇවිල්ලා තියෙන ඒ ශ්‍රිතය, මේ සයින් ශ්‍රිතය. ඉතින් ওই විදිහට අපිට හැකියාවක් තියෙනවා විවිධ ආකාර නිරූපණයන් මේ ද්‍රව්‍ය ඛණ්ඩාංක පද්ධතිය තුලත් සිද්ධ කරන්න.
දැන් මේකයි කතාව. මේ ත්‍රිකෝණමිතික ශ්‍රිත හරිම සුවිශේෂී. විශේෂයෙන්ම ද්‍රවීය ඛණ්ඩයක මත අඳින ඒවා. ඒ වයින් තමයි මේ විසිතුරු රටාවන් අපිට මවලා දෙන්නේ. අපේ බුදුරස් මාලාවේ මූලික පදනම වෙන්නේ මේ වගේ ත්‍රිකෝණමිතික ශ්‍රිත. නමුත් මේක ගොඩනගන්න කලින් අපි මේක හොඳට මෙහි ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න ඕනේ. අපිට පුළුවන් මේ සඳහා ඉතා මූලිකම ත්‍රිකෝණමිතික ශ්‍රිතය අධ්‍යයනය කරන්න. අපි කියන සයින් ශ්‍රිතය. සයින් ශ්‍රිතයට මොකක්ද වෙන්නේ කියලා අඳුරගන්න. ඊට පස්සේ අපිට ඒ සංකල්ප භාවිතා කරලා ද්‍රවීය ඛණ්ඩාංග මත සයින්සිත අඳින්න පුළුවන්. ඇඳලා බලන්න පුළුවන් එහි නිරූපණය කොහොමද වෙනස් වෙන්නේ කියලා. එහෙනම් අර කිව්වත් වගේ අපි නැවතත් කාටිසියානු ඛණ්ඩාංග තලයේ පැත්තට ආවා. පොඩ්ඩක් මේ සයින්සිතේ මේ ත්‍රිකෝණමිතික ශ්‍රිතේ ස්වභාවය පොඩ්ඩ අධ්‍යයනය කරන්න. ඉතින් අපි ලියලා බලමු සයින්සිතයන් y = sin θ. මේක තමයි මූලිකම සයින්සිතය. ඉතින් ඔයගලන්ට පැහැදිලිවම පේනවා මේ සයින්සිතේ ස්වභාවය. සයින් බිඳුව බිඳුවයි, ඒ වගේම සයින් 360 බිඳුවයි. 2π කියලා කියන්නේ ඔගොල්ලෝ දන්නවා 360. π කියලා කියන්නේ 180. ඔගලන්ට පේනවා මේ සයින් ශ්‍රිතයේ ස්වභාවය. බිඳුවෙන් පටන් අරගෙන අංශක 90 වෙනකොට උපරිමයකට ඇවිල්ලා නැවත 180 දී බිඳුව වෙලා අනිත් පැත්තට විස්තරයේ ගමන් කරලා නැවත 360 වෙනකොට බිඳුව වෙනවා. හිතන්න අපි මේ සයින් ශ්‍රිතයේ පුංචි වෙනසක් කරනවා. y = ඒ සයින් තීට කියලා ලියනවා. බලන්න මේ ප්‍රකාශනයේ මොකක්ද වෙන්නේ කියලා. මේ ඒ කියලා අගේ කියන්නේ අපි මේ සයින් ශ්‍රිතයේ ඉස්සරහා අපි යම්කිසි සංගුණකයක් දැම්මොත් බලන්න ඒ සංගුණකේ වෙනස් කරනකොට සයින් ශ්‍රිතයට මොකද වෙන්නේ කියලා. ඔයගලන්ට පැහැදිලිව වෙනස් පේනවා. එහෙනම් සයින් ශ්‍රිතයක් ඉස්සරහට අපි සංගුණකයක් අරගෙන ආවොත් ඒකේ තේරුම තමයි එතනින් සිද්ධ වෙන දේ තමයි අපිට පුළුවන් සයින් ශ්‍රිතයක විස්තරය අඩුව වැඩි කරන්න. ඍණ පැත්තට ගියාම ප්‍රතිවිරුද්ධ දිශාවට සාධාරණ සූත්‍රයේ දිශාවට වඩා ප්‍රතිවිරුද්ධ දිශාවට විස්තරේ නැං වෙනවා. ඒ වගේම ඒ කියන අගේ ඒ අගේ තියෙන විශාලත්වය මත පදනම් වූ විස්තරේ තීරණය වෙනවා. ඉතින් ධනහා ඍණ දිශාවට දිශාව මාරු වීමත් ඒ වගේම විස්තරේ ප්‍රමාණය තීරණය කිරීමත් මේ ඒ කියන අගේ මගින් තීරණය වෙනවා. අපිට පුළුවන් මේකේ තව පුංචි වෙනසක් කරන්න. අපි බලමු මේක ඉස්සරහට තේට ඉස්සරහට ඔමේගා කියන අගයක් ආව කියලා හිතන්නකෝ. දැන් බලමු මොකද්ද කියන. එහෙනම් මේ නැවත මේ තේට ඉස්සරහට අපි ගේනවා තවත් සංගුණකයක්. ඔමේගා කියලා සංගුණකයක්. බලන්න ඔමේගා කියන සංගුණකයේ වෙනස් කරනකොට මොකද වෙන්නේ? ඔයගලන්ට පැහැදිලිවම පේනවා මේ සයින් වක්‍රයේ සංඛ්‍යාතය එන්න එන්න වැඩි වෙනවා. සංඛ්‍යාතය වැඩි කිරීමටත් සංඛ්‍යාතය අඩු කිරීමටත් හැකියාව තියෙනවා ඔමේගා කියන මේ සංගුණකයේ මත පදනම්. එහෙනම් දෙවනි කාරණාව ඔය විදිහට අපිට අර්ථ දක්වන්න පුළුවන්. ඒ වගේම අපිට මේ සාධාරණ සූත්‍රයේ තව එකතු කරන්න පුළුවන් එකක් තමයි මේ ඔමේගා තීටට පස්සේ අපිට පුළුවන් ඇල්ෆා කියලා තවත් සංගුණකයක් දරන්න. බලන්න මේ ඇල්ෆා කියන සංගුණකයේ වෙනස් වෙනකොට මොකද වෙන්නේ කියලා. ඇල්ෆා කියන සංගුණකේ නම වෙනස් වෙනකොට ඕගොල්ලන්ට පේන අපි කියනවා තරංගයේ පේස් එක. ඒ කියන්නේ තරංගයේ පටන් ගන්න තැන. ඇල්ෆා බිඳුව වෙනකොට ඕගොල්ලන්ට පේනවා අර කලින් තිබුණු අවස්ථාවට. ඒ කියන්නේ අර මූලික සයින්සිතේ ස්ථානයේ මතම මේ සයින්සිතේ වැඩ කරනවා. නමුත් මේ ඇල්ෆා කියන අගේ සංගුණකයේ අඩු වැඩි කරනකොට ශ්‍රිතයේ ඉදිරියට පිටුපසටත් ගමන් කිරීම අපි මේ කියනවා ෆේස් එක වෙනස් වෙනවා කියලා. පේස් එකේ වෙනස්කමක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් සාධාරණ සූත්‍රය මේ අතිශය වැදගත්. සයින් ශ්‍රිතයක සාධාරණ සූත්‍රය මේ නැත්තම් සාධාරණ ප්‍රකාශනය අපිට පුළුවන් y = a sin omega theta + alpha විදිහට ලියන්න. එහෙනම් මේ a omega සහ alpha මේ කියන සංගුණකයන් වෙනස් කිරීම මගින් මේ ශ්‍රිතයේ තියෙන තීව්‍රතාවය, ඒ වගේම සංඛ්‍යාතය, ඒ වගේම ෆේස් ඇන්ගල් එක ශ්‍රිතය පටන් ගන්න ස්ථානයේ වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. මේ කාටිසියානු ඛණ්ඩාංග තලයේ මේ විදිහටම මේ ප්‍රකාශනය අපිට පෝල කෝඩිනේට්ස් වල එහෙම නැත්නම් ද්‍රවීය ඛණ්ඩාංග තලයේ මතත් ලියන්න පුළුවන්. හරි, අපි එහෙනම් මේ දැනුමත් එක්ක ද්‍රවීය ඛණ්ඩාංග පැත්තට යමු. එහෙනම් සාධාරණ සූත්‍රය ලියමු අපි. R = a sin omega theta + alpha. හිතන්න මම මේ විදිහට පරාමිතීන් එකතු කරා කියලා. බලන්න මේ පරාමිතීන් වල වෙනස්කම් ද්‍රවීය ඛණ්ඩාංග තලයේදී මොකක්ද සිදු කරන වෙනස්කම කියලා. අපි කලින් දැක්කා කාටිසියානු ඛණ්ඩාංග තලයේ ඒ වෙනස් කරනකොට මේ ප්‍රස්ථාරයේ විස්තරයේ වෙනස් වීමක් සිද්ධ වෙනවා.
බලන්න එහෙනම් ද්‍රවීය ඛණ්ඩාංග තලයේත් ඒ යගේ සංගුණකයේ වෙනස් කරනකොට අපිට හැකියාව තියෙනවා එහි දිශාවත් ශ්‍රිතේ දිශාවත් ඒ වගේම එහි විස්තරයත් අඩුවෙඩි කරන්න. එහෙනම් අපිට ඔක ওই විදිහට තීරුම් ගැනීමේ හැකියාව තියෙනවා අර කලින් වගේම විස්තරයේ වෙනස්කම. මේදී තීරුම් ගන්න පුළුවන්. ඊළඟට අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මේ ඒ සඳහා මේ ඔමෙගා සඳහා අපි දැක්කේ ඔමෙගා කලින් සංඛ්‍යාතය පිළිබඳ මිනුමක්. දැන් අපි ඔමෙගා සඳහා විවිධ අගයන් දාලා බලමු. උදාහරණයක් විදිහට ඔමෙගා සඳහා අපි දෙක කියන අගය දැම්මම ඕගොල්ලන්ට පේනවා එය සංඛ්‍යාතය පිළිබඳ යම්කිසි නිරූපණයක්. ඉතාම ලස්සන රටාවක්. තුන කියන අගය දැම්මු. මේ විදිහට. හතර කියන අගය දැම්මු. මේ විදිහට. පහ කියන අගය දැම්මු. හය කියන අගය දැම්මු. අපි මේවට කියනවා මේ රෝස පෙති වක්‍ර. සයින් ශ්‍රිත මත පදනම්ම රෝස පෙති වක්‍ර අපිට ගොඩනගීමේ හැකියාව තියෙනවා. එහෙමනම් සංඛ්‍යාතයේ නිරූපණය විශේෂයෙන්ම ද්‍රවීය ඛණ්ඩාංගවල ඉතාම විසිතුරු රටාම වන්න. ඒ වගේම ඇල්ෆාවල නිරූපණය කොහොමද? අපි කලින් දැක්ක කාටසියාන තලයේ මත මේ ෆේස් ඇන්ගල් එහෙම නැත්නම් තරංගයේ පටන් ගන්න ස්ථානය කොතනද කියන මේ තීරණය කරනවා. එහෙනම් ද්‍රවීය ඛණ්ඩාංගවලත් ඔයගලන්ට පැහැදිලිවම පේනවා මේ තරංගයේ ස්ථානය පිළිබඳ ඉතාම හොඳ මිනුමක් තමයි මේ ඇල්ෆා විසින් අරගෙන ඉන්නේ. ඉතින් මේ කාරණාව දැනුම හිතට ගත්තයින් පස්සේ අපිට හැකියාව ලැබෙනවා එහෙනම් ඉතාම මූලික මේ රටාවක් ගොඩනැගීම සඳහා. දැන් අපි බලමු මූලික රටාවක් ගොඩනගන්න. එහෙනම් අපිට පුළුවන් ඇම්ප්ලිටියුඩ් එක ටිකක් වැඩි කරන්න. ඇම්ප්ලිටියුඩ් එක වැඩි කරාම ටිකක් විශාල වක්‍රයක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ සංඛ්‍යාතය ටිකක් වැඩි කරන්න. සංඛ්‍යාතය වැඩි කරාම ඔයගලන්ට පේනවා සංඛ්‍යාතයට සාපේක්ෂව ඔගලන්ට ලස්සන රටාවන් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම ඇල්ෆා ෆේස් ඇන්ගල් එක වෙනස් කිරීම මගින් ඒ තියෙන රටාව එහෙට මෙහෙට දක්ෂිණාවර්ත හෝ වාමාවර්ත කැරකීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මේ සංඛ්‍යාතයන් වෙනස් කරන අතරේ ඒ වගේම ඇම්ප්ලිටියුඩ් එක වෙනස් කරන අතරේ ඒ වගේම මේ ෆේස් ඇන්ගල් එක වෙනස් කරන අතරේ මේ කාරණා තුන සිදු කිරීම අතරේ ඉතාම ලස්සන රටාවක් ගොඩනගා ගන්න. එහෙනම් පෝල කෝඩිනේට්ස් මත ඉතාම ලස්සන රටාවක් මවන්නේ මේ විදිහටයි. ඒ වගේම අපිට තව කරන්න පුළුවන් දෙයක් තමයි අපිට පුළුවන් මේ ඩිස්ප්ලේස්මන්ට් එකක් ඇඩ් කරන්න. එතකොට සංඛ්‍යාතයේ ඔගලන්න පුළුවන් මේ මුළු වක්‍රයම පටන් ගන්න ස්ථානය, ඒ කියන්නේ මූල ලක්ෂයට වඩා පටන් ගන්න ස්ථානය අඩු වැඩි කිරීමේ හැකියාවකුත් ලැබෙනවා. ඉතින් ඒකත් ඉතාම ලස්සනයි. මේ වගේ ඔගලන්ට පේනවා මේ පෝල කෝඩිනේට්ස් වල මේ සයින් ශ්‍රිතය පටන් ගන්න ස්ථානය පිළිබඳ ඒ කියන්නේ එහි මූලික විස්තරය කොහෙන්ද පටන් ගන්න කියන එක පිළිබඳ තවත් වේරියබල් එකක් ඇඩ් කරලා අපිට මේ විදිහට වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ වේරියබල්ස් වෙනස් කිරීම මගින් ඉතාම ලස්සන රටාවක් මැවීම සඳහා. ඉතින් අපි ඒක කරලා බලමු. මම මේවා ප්ලේ වෙන්න අවස්ථාවක් දුන්නොත් ඔයගලන්ට පැහැදිලිවම පේන්න ගන්නවා. එහෙනම් මේ විදිහට ඉතාම ලස්සන රටාවක් මැවීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි අපේ මූලික සංකල්පය අපි මේ බුදුරජාණන් මාලාව ගොඩනැගීම සඳහා. ඒ වගේම හරි සුවිශේෂ දෙයක් තියෙනවා. ඔයගලන්ට පැහැදිලිවම පේනවාද මේ එකම රටාව නැවත නැවත නිරූපණය වීම හරිම අඩුයි. ඉතින් එහෙම ඒ වගේ අවස්ථාවක් ඉන්න ගොඩාක් වෙලා බලාගෙන ඉන්න ඕනේ. ඉතින් මේකේ අපිට තියෙන හැකියාවක් තමයි අපි මේ පාවිච්චි කරන මේ ඔන්ලයින් සොෆ්ට්වෙයාර් එකේ අපිට පුළුවන් මේකේ වර්ණ පවා වෙනස් කරන්න. ඉතින් වර්ණ වෙනස් කරලා ඒ විවිධ වර්ණයන් අපිට මේ තුළ ගොඩනගා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙහි වේගය අඩු වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔය වේගය අඩු වැඩි කිරීම මගින් ඒ වගේම මෙහි මේ අගයන් පටන් ගන්න ස්ථාන මේ ඒව වෙනස් කිරීම මගින් ඉතාම ලස්සන රටාවන් මේ වගේ ඉතාම මූලික පරාමිතීන් වෙනස් කිරීම මගින් අපිට ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. හරි, දැන් ඔබ මේ දකින්නේ ඒ විදිහට අපි හදාගත්තු සයින් ෆන්ක්ෂන් කීපයක එකතුවකින් අපි හදාගත්ත බුදුරැස්මාලා. ඒගොල්ලන්ට පැහැදිලිව පේනවා මෙතනමම සයින් වක්‍ර සයින් විතරක් නෙමෙයි කොස් කියලා කියන්නේ ත්‍රිකෝණමිතික ශ්‍රිතයක්. ඒ වගේ වක්‍ර ගණනාවක එකතුවකින් මෙතන හයක් භාවිතා කරලා තියෙනවා. ඒ හයේ එකතුවක් විදිහට මේ වගේ ඉතාම ලස්සන බුදුරැස්මාලාවක් ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා
මේ විවිධ මම විස්තරේ වෙනස් කිරීම සිද්ධ කරනවා. ඒ වගේම සංඛ්‍යාතේ වෙනස් කිරීම සිද්ධ කරනවා. ඒ වගේම මේ පටන් ගන්න ස්ථානය වෙනස් කිරීම සිද්ධ කරනවා. ඒ වගේම මෙහි දිශාව, මේ කැරකෙන දිශාව වෙනස් කිරීම සඳහා සයින් සහ කොස් සිත භාවිතා කිරීමෙන් ඒ කටයුත්ත කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට ඕගොල්ලන්ටත් පුළුවන් රටාවක් අත්හදලා බලන්න. මම මෙතන පාවිච්චි කරන්නේ ඩෙස්මොස් කියන මේ ඔන්ලයින් සිමියුලේටර් එක, මැතමැටික් සිමියුලේටර් එක, ඉතාම පහසු සොෆ්ට්වෙයාර් එකක්. ඉතින් මේ විදිහට. ඉතින් ඕගොල්ලන්ට පැහැදිලිවම පේන දෙයක් තමයි මේ එකම නැවත රටාව නැවත ඒම සඳහා ගොඩාක් වෙලා යනවා. දවසකට වඩා වැඩි කාලයක් මම කරපු ගණනය කිරීම අනුව දවසකට වඩා වැඩි කාලයක් යනවා එකම රටාව නැවත මතුවීම. ඉතින් සාමාන්‍ය තොරණක හෝ සාමාන්‍ය බුදුරැස් මාලාවක එකම රටාව මිනිත්තු කීපෙන් කීපේ මතුවෙනවා. නමුත් මේක එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ඉතාම ලස්සන රටාවක් මවන්න අපිට හැකියාව තියෙනවා මේ ගණිතය භාවිතා කරලා, විශේෂයෙන්ම ත්‍රිකෝණමිතික ශ්‍රිත භාවිතා කරලා.